संकीर्ण विलासिता මුලසිටම ඉතාමත් සරලව රෙද්දේ මැද කපා මැසීමට උගන්වන ප්‍රායෝගික සේම විද්‍යානුකූල ක්‍රමයට අනුව නවීන තාක්ෂණය හා මුසුව ඔන්ලයින් සූම් හා වීඩියෝ සේ ගැන්වීම් කටයුතු සිදු කෙරේ. ඔබත් අදම සම්බන්ධ වන්න. ලංකාවේ මුල්ම මහුම් නාලිකාව මුදුරේකා YouTube නාලිකාව බිහි කළ වසර 35ක බලපොරොත්තු තුළින් මහුම් ක්ෂේත්‍රයේ අති දක්ෂයින් විශාල පිරිසක් බිහි කර ලංකාවේ හොඳම මහුම් පන්තිය මුදුරේකා ෆැෂන් ඩිසයිනින් ඇකඩමි සමග අමතන්න කෝලෝ WhatsApp 0571 99592 0755 577 75 අපි යම් දෙකට යොමු වුණත් සමහර අවස්ථාවලදී වෙන වෙන බාධා ඇතිලා මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතේ හැටි. අපිට ඒ කියන්නේ මේ ගමනේ යනකොට අපිට ගොඩාක් වෙලාවට බාධාවත් නැති වෙනවා. ඉතින් අපිට ගොඩාක්ම වෙලාවට ගෙදර තියෙන පරිසරයත් එක්ක ගෙදර තියෙන වැඩ කටයුතුත් එක්ක කාන්තාව විදිහට ලේසි නෑ ආදායමක් ඕන ඔය වුණාට අපිට වෙලාව වෙන් කරගන්නත් ලේසි නෑ ඉතින් ඒකට ගොඩක් වෙලාවට බාධාමයි ඇති වෙන්නේ ගෙවල් වලිනුත් අපිට සපෝට් එක දෙනවා අඩුයි මොකද ඇත්තටම වැඩ වැඩි කාන්තාවකට කියන්නේ අත් 10ක් 12ක් තිබුණත් වැඩ ඒ තරම්ම වැඩ ඉතින් අපි ඒ ඒ ඒ වැඩ මැනේජ් කරගෙන කොහොමද අපේ ගමනත් අපි හදාගන්නේ මොකද තෘප්තිමත් භාවය කියන එකත් ලබා ගන්නත් දැන් අර ගෙදර වැඩම කරලා හැමදාම අතු ගාලා ළමයි හදලා ඒ වැඩ ටිකම කරලා අපිට ලබා ගන්න බැහැ එතකොට අපි තෘප්තියත් ලබා ගන්නත් ආර්ථික ශක්තිය වැඩි දියුණු කර ගන්නත් එක තමයි මේ දේවල් කරන්නේ අර ඉස්සර වගේ එක්කවල් වල තාත්තලා හම්බ කරලා දීලා අම්මට සිද්ධ වෙන්නේ දරුවෝ බලාගෙන ඉතර වැඩ කටයුතු කරගෙන ඉන්න කියලා ඒ වාතාවරණයක් අපිට නිර්මාණය කරගන්න බැහැ අපි වැඩ කරන්නේ. ඉතින් වැඩ කරලා කීයක් හරි හම්බ කරගත්තොත් අපි ඉතර වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පුරවා කරගන්න පුළුවන් අපේ සතුට ළඟා කරගන්න පුළුවන්. ඒ වගේ දැන් මේ බුද්ධිය ආත්ම සුද්ධියක් ලැබෙනවා. ගොඩාක් ඒකට අසීරුයි. ගොඩාක් අමාරුයි අපි හිත ගොඩාක් අය ඒකට එකතු වෙනවා කලින් අම්මලි කට්ටිය එකතු වෙන්නේ නැහැ. මහන්සි වෙන්න කැමති. ධෛර්ය සම්පන්න අය තමයි මේකට එකතු වෙන්නේ. මේක නැත්තම් මේක ඇටි කරගෙන උනන්දු වෙන උසහෙන් මේ ගමන ගියොත් ඇත්තටම ලොකු දෙයක් ඔයාට ජීවිතේට කරගන්න පුළුවන්. මොකද මමත් ගොඩක් දේවල් කරගත්තේ මේ චේස්ත්‍රේ නිරත වීමෙන්. සමහර අවස්ථාවල ගොඩාක් පසු දැවුණා ඇයි මම මේ දේ තෝරගත්තේ කියලා. නමුත් අතරේ අපිට මම කොහොමද සත්‍යයි අර ඒ අසීරුව අසීරු දෙයක් කරලා තමයි අපි සතුට වෙන්න පුළුවන් අපි මේ වගේ ගමනක් යාවි කියලා සමහර පාන්දු දෙක නැත්නම් මහාන දෙක වෙනවා සමහර වෙලාවට එළි වෙන්න කපහන්න දෙක ඔය ඩ්‍රීම්ස් ඩයි කියන්නේ මෙහෙම මහන්න මම මැහැව්වේ දවස් 5ක් 6ක් ඇතුළත ඉතින් හරිම අමාරුවෙන් මැහැව්වේ සමහර වෙලාවට නිින්ද යන්න එනකොට ගිහින් නානවා නාලා ඉවරලා ඇවිල්ලා මහනවා එතකොට තව නිින්ද යනවා තමයි बेडिंग मेन मन समाधान पैर देखा सिटी दिया महाल
මේ වගේ කියන්නේ ඒ අසීරු ගමන ආවෙන් තමයි මන් ගොඩාක් නිර්මාණ කරලා මම මේ දැනුම ලබා ගත්තේ අද වෙනකොට. කියන්නේ ඒ අපි නාටක කරනකොට හරිම සතුටක්. ඒ අසීරුවෙන් ආපු දේ අපිට ලේසියෙන් ලැබුණා නම් ඒක සතුටක් නෑ. ඉතින් ඒක අපි ළඟා කරගන්න නම් අපි මහන්සි වෙන්න ඕනේ. ඒක කරනවාම කියලා ඉස්තිරාදිස්ථානයෙන් දාගන්න ඕනේ. ඒක මොකක්ද කියනවා ගොඩාක් කින් කියනවා නිරත වෙන්න පුළුවන් මම ඒවට මොකක් කියන්නේ ඒවත් කරන්න පුළුවන් නමුත් මම කතා කරන්නේ මගේ ජීවිතය ගැන ඉතින් ඒකේ ඔයාලා කැමති නම් ඒක නිරත වෙලා හිතට ආදායම් ලබා ගන්න පුළුවන් කාර්යයක් කියලා තමයි ඒකම හැම දෙයක්ම කරන්න ඕනි කියලා නැහැ ඉතින් අන්ඩර්ස්කර්ට් එකක් මම හෙව්වත් අන්ඩර්ස්කර්ට් එකෙන් උඹලන්ට පුළුවන් දියුනේ ඉතින් කියලා මේ ළමයි තුන් ටිකක් මම හෙව්වත් ඔයාලා පුළුවන් මේකින් ඉස්සරහ යන්න मम गल आशीर्वाद प्रश्न मुदल प्रश्न आर्थिक प्रश्न आर्थिक प्रश्न 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 मम दीन मंडिका हरियाणा हिता मशीन का मशीन के अवधान हरियन वेकरान प्रश्न गामक इनको उपकरण उपकरण इंटरनेट हरी उपकरण
නෝට් එකක් කිරින් ඔයගොල්ලෝ දාගන්න ඕනේ. දාගෙන ඊළඟට මිනුම් පැටිය ගැන තමයි ඊළඟට කියලා දෙන්නේ. මේ මිනුම් පැටිය ගැන මම ලබන ප්‍රතිචාරය තමයි කියලා දෙන්නේ. අද ඔයගොල්ලන්ට මම දැන් කාල වේලාව තියෙන විදිය බලලා අව අපිට විනාඩි 50ක් නෑ 40ක් විතර තියෙනවා. ඒ 40ෙදි මම ඔයගොල්ලන්ට ඒ ලයින් ප්‍රොප් එකක් කරගන්න කොහොමද කියලා කියලා දෙන්නම්. මෙෂර්මන්ට් එකකට අනුව එහෙම නැත්නම් ඔයාලා संबंध वेला संबंध මේ පාඨ මාලා ගැන ඉස්සලා හඳුන්වා දීමක් කරලා ඒවට අය කරන ගාස්තු ගැන පොඩ්ඩක් කතා කරලා මොනවාද මේ පාඨ මාලා කියලා ඔයගොල්ලන්ට හඳුන්ලා දීලා මම බලාපොරොත්තු වෙනවා අද ඔයගොල්ලන්ට ඒ ලයින් ගවම හරි කලිසමක් හරි මොකක් හරි ඒ වගේ දෙයක් ගැන මේ ලැබෙන කාල වේලාව අනුව කියලා දෙන්න. ඉස්සරහට සම්බන්ධ වෙන අයත් එක්ක සම්බන්ධ කරගෙනම මේක කරගෙන යන්නේ. ඉතින් මම හිතන ඔයගොල්ලෝ මහොම් සම්බන්ධයෙන් උනන්දුවක් තියෙන ඉස්සරහට ගෙරගෙන යන්න බලාපොරොත්තු වෙන අයත් කරන අයත් ඇති කියලා. ඉතින් මම ඕගොල්ලන්ට කතා කරන්න වෙනම අවස්ථාවක් දෙනවා. ඒ හින්දා මම දැන් අර දැන් මෙහෙමනේ එක එකනාගේ මයික් එහෙම ඔන් කරගත්තොත් දැන් ඕගොල්ලෝ දන්නවා හැබැයි ඔක්කොම මයික් ඕෆ් කරගෙන මට පේන්නේ නැහැ ඉන්න කට්ටිය පුළුවන් නම් පේන්නේ ඉන්න. එතකොට මට පහසුයි ඉන්නේ කවුද කියලා අඳුරගන්න. එතකොට මම ඔයගොල්ලන්ගේ මේ ඔකගේම මයික් ඕෆ් කරනවා මොකද එක එක පැතිවල ඉන්න අයට සමහර වෙලාවට වෙන කෙනෙක්ගේ සවුන්ඩ් එකක් ඇහුනොත් සූම් හොස්සේ ඒගොල්ලන්ව තමයි පේන්නේ මං කියන දේක් ඇහෙන්නේ නැති වෙනවා ඒ නිසා ඔකෝම මං මියුට් කරලා ඊළාට මේක කරගෙන යන්න මේකෙදි මම සූම් හොස්සේ තමයි කරගෙන යන්නේ ගොඩක්ම කරන්න අපහසුතාවයක් හරි මොන හරි අඩුපාඩුවක් ඇති වුණොත් මගේ වීඩියෝස් ඔයගලන්ට ලබා දෙනවා. ඉතින් මේ පාඨමාලා කොටස් කරලා තියෙනවා. දැන් ඕනම කෙනෙක් මුලින් ඉඳලා මම අධ්‍යයනය කරනකොට සාමාන්‍යයෙන් දැන් ඒක කරන පිළිවෙලක් තියෙනවා. ඉතින් දැන් මුලින් ඉඳලා එහාට යනකොට මුලින්ම පටන් ගන්නෙ කැෂුවල් ඇඳුම් කරන්න. ඉතින් කැෂුවල් ඇඳුම් වල මම මගේ පාඨමාලාවලදී සාමාන්‍ය ඇඳුම් කියලා වෙන් කළා තියෙනවා ඊට පස්සේ ළමා ඇඳුම් කියලා වෙන් කළා තියෙනවා ඊට පස්සේ මම සාරි ජැකට් කියලා කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා සාරි ජැකට් සාමාන්‍ය පාඨමාලාව සාරි ජැකට් සංකීර්ණ විලාසිතා ඇතුළත් පාඨමාලාව කියලා ඊළඟට පාටි වෙයාස් වෙනම පාඨමාලාවකට දාලා තියෙනවා ඊට පස්සේ බ්‍රයිඩල් ඇඳුම් වලට වෙනම පාඨමාලාවක් දාලා තියෙනවා ඒකට හේතුව මැහුම් සම්බන්ධයෙන් එකපාරටම පාටි වෑස් කරන්න බෑ මෙලෝ දෙයක් මේ මහලවක් නැත්තම් කිසිම දෙයක් කරලා නැතුව මැෂින් එක අල්ලලවත් නැතුව එහෙම ඉගෙන ගන්න අමාරු මුලදී පොඩ්ඩක් මැෂින් එක හුරු කරගන්න ඕනේ මොකද මේක ප්‍රායෝගික විෂයක් නේ ටික ටික මහලා ඒ කියන්නේ මැහුම් නීට් කරගෙන තමයි අර වගේ දෙයකට අත ගහන්න ඕනේ ඉතින් ඉස්සෙල්ලම කැෂුවල් වෑස් කරන්න කියන්නේ ඉස්සෙල්ලම ඕනම කෙනෙක් කැමති තමන්ට ඇඳුමක් මහලා අඳින්න ඔයා ක්ලාස් එකට එන්න අදහස් කරන්නේ ඔයාට ඇඳුමක් මහ ගන්න වාගේ දරුවන්ට ඇඳුමක් මහ ගන්න නැත්නම් වාගේ අක්කට එහෙම නැත්නම් අම්මට සහෝදරියන්ට නැත්නම් ගෙහලියන්ට එහෙම ඇඳුම් මහ ගන්න කියලා දාගෙන පිටේ පිටේ කායට එහෙම ඇඳුම් මහ ගන්න මහලා අඳින්න නම් ඒක කැෂුවල් වෙයාස් ඉගෙන ගත්තාම ඇති ඊපස්සේ ළමා ඇඳුම් ඉගෙන ගත්තාම ඇති ඉන් එහාට ඔයා මේක පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ ඔයා බිස්නස් එකක් විදිහට නැත්නම් ඔයාගේ ස්වන් රැකියාවක් විදිහට
එහෙම නැත්නම් ලොකු කර්මාන්තයක් විදිහට වාසරංග අදහස් කරගෙන ඉන්නවා නම් මේක ටිකෙන් ටික ඩෙවලොප් කර ගන්න ඕන තමන්ගේ දැනුම වැඩි දියුණු කර ගන්න. ඉතින් දැනුම වැඩි දියුණු කර ගන්න එක එක පියවර තියෙනවා. එතකොට ඉස්සෙල්ලාම ඔයගේ මුලින් පටන් අරගෙන කෙලින් මහත්මයෙක් ඕන කෙනෙක් ඉගෙන ගන්න. ඉතින් කෙලින් මහලා ඊට පස්සේ ඉස්සෙල්ලාම අන්ඩර්ස්කර්ට් එකක් කොට කලිසම වගේ මහන්න පුළුවන්. කොට්ටුරයක් सिंपल गाउमे එහෙම තරුණ කෙනෙක් නම් ඉස්සලම තමන්ට මහලා හැඩ බලන්නනේ බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි සාමාන්‍ය ඇඳුම් එකේදී කරන්නේ. එතකොට මේ සාමාන්‍ය ඇඳුම් පාඨමාලාවේ මම කොටස් කරලා තියෙනවා. ගවුම් වර්ග, එතකොට බ්ලවුස්, ස්කර්ට්ස්, ට්‍රවුසර්ස්, එතකොට කොලස් වර්ග, අත් වර්ග, කරවල් එහෙම වෙනස් කරගන්න විදිය. එතකොට ගවුම් වල පැටර්න් කොහොමද එක එක විදිහට වෙනස් කරගන්නේ කියලා. ඉතින් ඒකෙදී මම ඔයගොල්ලන්ට गुडाकाय बलापुर हम कर අපිට එක පාටම අමාරු වෙන්නේ අනික දැන් මම කෝස් එක එක දිගට දැම්මම ගොඩක් කලාවට ගොඩක් අය බලාපොරොත්තු වෙනවා මට ඕනේ මිස් මේක මම දන්නවා නෝමල් ලැබුම් මම ඉගෙනගෙන තියෙනවා මට ඕනේ සාරි ජැකට් ඉගෙන ගන්න එහෙම නැත්නම් තව කෙනෙක් කියනවා මට ඇවිල්ලා මිස් මිනිමයි මට කිසිම දෙයක් දන්නේ නැහැ මම ඉඳලාම ඉගෙන ගන්න ඕනේ එතකොට තව කෙනෙක් කියනවා මං ආසයි ළමා ඇඳුම් කරන්න මට ආසයි ඒ ටික විතරක් ඉගෙන ගන්න කියලා. තව කෙනෙක් හැබැයි කියනවා මට ඕනේ බ්‍රයිඩල් ඇඳුම් ඉගෙන ගන්න කියලා. නමුත් අර බ්‍රයිඩල් ඇඳුම් ඉගෙන ගන්නවා කිව්වට ටික එකපාර බෑර මං කිව්වා වගේ ටිකෙන් ටික එන්න ඕන. ස්ටෙප් එක එන්න ඕන. ඉතින් දැන් මොකුත්ම දන්නේ නැති කෙනෙකුට මම කියන්නේ normal ඇඳුම් එකකින් එන්න කියලා. ඉතින් තව ටිකක් දැනගෙන ආපු කෙනෙකුට ඉතින් මුදලුත් එයා ළඟ නැහැනේ මේ ඔක්කොම කරන්න. ඒ නිසා ඒගොල්ලන්ට මං කියන හැමනම් සාරජ කට් එක කරගන්න ඊට පස්සේ පාටි වැස් වලට එන්න එහෙම කියලා. අන්න ඒකයි මේක කොටස් කරලා තියෙන්නේ. ඉතින් හදිස්සියෙන් ඉගෙන ගන්න උවමනා කෙනෙකුට මේ පාඨමාලා හැම එකටම උනත් සතියේ තියෙන දවස්වල ජොයින්ට් වෙලා ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඒ වැඩ කරන්නත් ඕන. ඉතින් normal ඇඳුම් එක තියෙන්නේ සිකුරාදා මේ වෙලාවට 7 ඉඳලා 9 දක්වා දාලා තියෙනවා මේ අලුත් පාඨමාලා. අපි දාලා තියෙනවා මේ විදිහට. සාමාන්‍ය කාන්ත ඇඳුම් එක සිකුරාදා 7 ඉඳලා 9ට සාමාන්‍ය සාරි ජැකට් එක දාලා තියෙන්නේ 19 වෙනි සෙනසුරාදා 7 සිට 9ට. ඒ කියන්නේ හෙට. එතකොට සංකීර්ණ සාරි ජැකට් එකත් ඒ දෙකම එකට යන්නේ. සාමාන්‍ය සාරි ජැකට් එක මාස දෙකක් කරලා ඕනම කෙනෙකුට එතනින් නවතින්න පුළුවන් ජැකට් 8ක් කරලා. ඊට පස්සේ ඉන්හිහාට ජැකට් 24ක් දක්වා යන පාඨමාලාව තමයි සංකීර්ණ සාරජ කට් කියලා දාලා තියෙන්නේ ඒක ඒකත් අර ඒ ටයිම් එකටම පටන් අරගෙන දිගටම යනවා මාස 6ක් ජැකට් 24ක් දක්වා ඊට පස්සේ මේ ළමා ඇඳුම් අපි දාලා තියෙන්නේ ඉරිදා රාත්‍රී 7 සිට 9 දක්වා ඉතින් මම හිතන මේ නෝට් එක හම්බෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් මේක සටහනක් දාගන්න එන්න අදහස් කරනවා නම් ඊට පස්සේ පාටි ඇඳුම් නිර්මාණයට අපි දාලා තියෙන්නේ අගෝස්තු 21 සඳහා 7 9 කියන මේ ටයිම් එකමයි ඊට පස්සේ මංගල ඇඳුම් වලට අපි දාලා තියෙන්නේ පසරු 7 ඉඳලා 9 වෙනකන් අගෝස්තු 22 අඟහරුවාදා. ඔය විදිහට තමයි මගේ පාඨමාලාවල දින දාලා තියෙන්නේ. ඉතින් මේවට ඇතුළත් වෙන්නේ මොනවද කියන එක මම චුට්ටක් විස්තර කරන්නම්. දැන් සාමාන්‍ය ඇඳුම් පාඨමාලාව කිව්වම දැන් මම ඔයාලට කිව්වා මෙන්න මෙන්න මේවා තියෙන්නේ කියලා. එතකොට ඒකත් මදි නම් ඕගොල්ලන්ට මම කියන්නම් ඒකේ අපි දවස් වලට කොටස් කරලා තියෙන්නේ මොනවද කියලා. මම දාලා තියෙනවා සාමාන්‍ය ඇඳුම් පාඨමාලාවට මුලින්ම
මිමි ගැනීම සම්බන්ධයෙන් ටේප් එක ගැන කියලා දීලා කොහොමද කෙනෙක්ගේ මිමි ගන්න කියලා ඊට පස්සේ මිමි අරගත්තට පස්සේ මේ ඒකත් මිමි ගැනීම තව කෙනෙක්ගේ තමන්ගේත් ගන්න ඉගෙන ගන්න ඕනේ මේ දෙකම කියලා දීලා ඉවරලා මූලික පතරම ඔයගලන්ට නිර්මාණය කරන හැටි උගන්වනවා එතකොට මූලික පතරම නිර්මාණය කරන හැටි උගන්වනකොට හඳෙන් උඩ කොටසත් හඳෙන් පහළ කොටසත් නිර්මාණය කරගන්නත් ඊට පස්සේ ඒ හඳෙන් යට කොටස සායේ කොටස ටයිට් විදිහට පෙන්සිල් විදිහට ඒ ලයින් විදිහට කොහොමද නිර්මාණය කරගන්නේ කියලා කියලා දෙනවා. එතකොටම ඔයාලට ඔයාලගේ ගවුම මහගන්න පුළුවන් වෙනවා. හරිද? ඊට පස්සේ මම කරවල් කීපයක් උඹලන්ට කරගන්න විදිය හරියටම කියලා දෙනවා. ඊළඟට අත් වර්ග කීපයක් එතනදි කියලා දෙනවා. ඒ අනුව උඹලන්ට පුළුවන් ඒ ලයින් ගවුම නිර්මාණය කරන්න. ඊට අමතරව මම වෙන සයිස් එකක් අරගෙන ඔබලන්ට ඒ ලයින් ගවුම නිර්මාණය කරගන්න විදිය කියලා දෙනවා. එතකොට ඒ ලයින් ගවුමෙන් පස්සේ මම ඔබලන්ට කියලා දෙනවා රැලි දාලා කොහොමද කරක් වෙනස් කරලා අතක් වෙනස් කරලා සාමාන්‍ය ගවුමක් කරන්නේ කියලා. ඔක මාසයක් යනකොට ඉගෙන ගත්තාම ඔයාලා නිකම්ම ඔයාලගේ ගවුම මහලා හැඩ බලනවා. අර සිපර් එකක් අල්ලන්න උගන්නලා කර වටේ බේසින් එක නැත්නම් පයිපින් එක කොහොමද දාගන්නේ කියලා දුන්නට පස්සේ ඔයගොල්ලන්ට නිකම්ම ඔයාලගේ සයිස් එකට ඇඳුම මහලා අඳින්න සිද්ධ වෙනවමයි. ඉතින් එතකොට ඒක නිකම් ඉගෙන ගත්තාම අර බය කියන එක යනවා. ඔයාලා ළඟ තියෙන බය නිසානේ ඔයාලා කපන්නේ නැත්තේ. නේද? කපන්න බය එකනේ ගොඩාක් අයද තියෙන්නේ. මහන්න දන්නවා. ගොඩක් කලවන්න කපන්න දන්නේ නැහැ. ඉතින් මහන්න දන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ටත් මම මහලම පෙන්නනවා. නෝමල් මැෂින් එකේ වුණත් ඔයාලට කරගන්න පුළුවන් විදිහට. ඒ විදිහට දැන් පළවෙනි මාසෙදී මම ඔයගොල්ලන්ට ඒ ලයින් ෆ්‍රොක් එක ගැන්වුවාට පස්සේ ඔයාලට ඒකෙදි වී කර වැලමිට දක්වාද්ද ඒ වගේ එකින් එකට වෙනස් වෙනස් විදිහට ඩිසයින් එක ඒ වගේම මෙෂර්මන්ට්ස් වෙනස් කරලා කියලා දෙනවා. ඒ කියන්නේ මෙෂර්මන්ට්ස් දැන් ඔය නෝමල් ඇඳුම් වලදී අපි ගන්නෙ සයිස් එක 28 ඉඳලා 56 විතර වෙනකම්. ඒ සයිස් එකට තමයි කාන්තාව ඉන්නේ. එතකොට ඒ කියන්නේ බස්ට් සයිස් එක 28 ඉඳලා බස්ට් සයිස් එක 56 දක්වා යනවා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 15 ඉඳලා අවුරුදු 70 දක්වා කාන්තාවන්ගේ ඒ වගේ මිමි තමයි ඇතුළත් වෙන්නේ. එතකොට ඒ මිමි ගොඩාක් වෙනස් කර කර තමයි මම ඔයගලන්ට කියලා දෙන්නේ. මොකද මේක නැත්තම් අර එකම සයිස් එකක් වගේ අරගෙන කියලා දුන්නොත් ඒ කියන්නේ ඕන කෙනෙකුට මහ ගන්න පුළුවන් ওই පපුව 34 35 වගේ එන සයිස් වල. මොකද ඇඟ 60යි. චර අමාරු නැහැ ඒ වගේ ඇඳුම් මහන්න. එතකොට අමාරු ඇඟ මහත් වෙන කෙනෙක්ගේ ඇඟ මහත කෙනෙක්ගේ මේ තියෙන ශරීර ස්වභාවය අනුව තමයි ගොඩක් අයට අමාරු කරගන්න බය. එතකොට ඒ බය නැති කරන්න තමයි එක එක සයිසස් අරගෙන මම ඔගලන්ට ඒ පාඩමාලා කරන්නේ. ඊට පස්සේ දැන් මම කිව්වනේ අර රැලි දාලා රැලි ගවමත් කියලා දීලා ඊළඟට කුර්තා බ්ලවුස් එක කියලා දෙනවා. කුර්තා බ්ලවුස් එකෙත් අපි ඒ කොලර් එකක් රවුන්ඩ් කොලර් එකක් කොහොමද දාගන්නේ කියලා දෙනවා. එතකොට චුට්ටි චුට්ට ඔගලන්ට ඒ දැනුම වැඩි වෙනවා. ඊට පස්සේ ස්කර්ට්ස් වර්ග කියලා දෙනකොට මම ඔගලන්ට සිප්පර් එක අල්ලන්න පොකට්ස් කොහොමද සයිඩ් පොකට්ස් බැක් පොකට් එහෙම දාගන්නේ කොහොමද බෑන්ඩ් එක අල්ලන්නේ කොහොමද දොර බෑන්ඩ් එකේ දෙපැත්ත ඉලාස්ටික් කරන්නේ පිටිපස්ස ඉලාස්ටික් කරන්නේ වටේ ඉලාස්ටික් කරන්නේ කොහොමද ඔන්න ඔය වගේ කොටස් ඇතුළත් කරනවා. ඊට පස්සේ දැන් බ්ලවුස් වර්ගවලදී මැගි බ්ලවුස් එක කවුල් බ්ලවුස් එක එතකොට ඔයගලන්ට ඒ ලයින් බ්ලවුස් එකක් ඊළඟට එම්පයර් ලයින් විදිහට ගවුමක් කොහොමද කරගන්නේ ඊළඟට ප්‍රින්සස් ලයින් විදිහට ගවුමක් කරගන්නේ කොහොමද ඊළඟට නැවත ෂර්ට් බ්ලවුස් එක කෝට් බ්ලවුස් එක කරගන්න විදිය ඊළඟට සාය වර්ග ටික කියලා දෙනවා. සාය වර්ග කරනකොට ඔයගලන්ට ඒ ලයින් සාය වෙනම අර ඉස්සෙල්ලා මම පොකට්ස් දාලා කියලා දුන්නාට පස්සේ සාය වර්ග يعني කෑලි සායවල් 3 4 5 6 8 10 12 වගේ ඒ කෑලි සායවල් කොහොමද නිර්මාණය කරන්නේ කියලා දෙනවා. එතකොට ප්‍රින්සස් ලයින් ගවුමේ ඉන්දුනීසියානු නැත කෝට් කොලර් එක දාන විදිය ඒ වගේ කියලා දෙනවා. ඊට පස්සේ ජම් සූට් ඇතුළත් කරලා තියෙනවා. ඒ ජම් සූට් එකේදී ඔෆ් ෂෝල්ඩර් හැඩයට කොහොමද කරගන්නේ රෆල් එකක් විදිහට ප්‍රිල් එකක් එහෙම කොහොමද දාන්නේ අන්න ඒ වගේ ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට දැන් මම ෂර්ට් බ්ලවුස් එක කිව්වනේ සාය වර්ගවලදී සර්කල් විදිහට කොහොමද නැත්නම් ෆ්ලෙයාඩ් ස්කර්ට් එක කපා ගන්නේ ෆ්ලෙයාඩ් එකේ ෆ්ලෙයාඩ් එකෙන් කාල ඒ ලයින් විදිහට හදා ගන්න විදිය
එතකොට බාගේ තුන් කාල ඒ වගේ අරගෙන ස්කර්ට් එක ටිකක් රෙදි අඩු වෙන කොහොමද දැන් බිස්නස් එකක් එම කරනකොට ගොඩක් රෙදි අඩු වෙන්නේ කරන්න උත්සාහ ගන්න. එතකොට ඒ විදිහට අර හැඩසාය ලයින් අඩු කරලා කොහොමද ඒ කියන්නේ සයිඩ් සීම් එක ගහන්නේ නැතුව අපි කොහොමද ඒකෙන් හදාගන්නේ කියන රෙදි අඩු කරලා කොහොමද ඒවයි කරගන්නේ ෆ්ලෑට් ස්කර්ට් එක ඊළඟට ඒකෙන් අපි හාෆ් ෆ්ලෑට් ෆුල් ෆ්ලෑට් ඒ වගේ ගිහිලා ඩබල් සර්කල් දක්වා යනවා. ඒකකින් ඇත්තටම පාටි වෑස් වලට තමයි වමනා වෙන්නේ. නමුත් මම මේකෙදී ඔයගලන්ට කියලා දෙනවා. ඊළඟට කලිසම් වර්ගවලදී කොට කලිසම ඊළඟට ධන හිස ගාවට ඊළඟට ත්‍රීක්වාට ඊළඟට කොහමද දිග කලිසමක් එලිෆන්ට් පෑන්ට් එකක් ඊළඟට කියුලට් එකක් නිර්මාණය කරගන්නේ. එතකොට සල්වා කලිසමක් කොහොමද කරන්නේ? රැප් රවුන්ඩ් කලිසම කොහොමද කරගන්නේ? ඔය විදිහට ඒකත් ටික ටික ඔයගලන්ට කියලා දෙනවා. ඊළඟට ෆිෂ් ටේල් ගවුමත් ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට මිනුම් චාට් එකක් අරගෙන කොහොමද මේ සයිසස් වලට වෙනස් කරගන්නේ? සයිස් එකකට හදාගෙන කොහොමද සයිසස් වලට වෙනස් කරගන්නේ කියන එකත් ඒකෙදි ඇතුල් කරලා තියෙනවා. ඒකෙත් ඔන්න ඔයගේ මට මේ මාස පහේ කරන්න පුළුවන් උපරිම දේ ඔයාලා වෙනුවෙන් මම කරනවා. ඒක උනත් ඔයගලන්ට මාස 10ක් වගේ දීර්ඝ කරගන්න පුළුවන්. තවත් ඉස්සරහට යන්න පුළුවන් කැෂුවල් වෙයාස් වල. මොකද මේ නිර්මාණ කරගන්නවා කියන එක දවසින් දවස අප්ඩේට් වෙනවා. එක එක විදිහට නිර්මාණ වෙනවා, ඩිසයින් වෙනවා. එතකොට ඒ ඩිසයින් වලදී ඔයගොල්ලෝ කොහොමද ඒවට මුහුණ දෙන්නේ? ඒවා කරගන්න ගියාම තව මොනවද ඔයගලන්ට අප්ඩේට් වෙන්න ඕනි කියන ඒවත් එක්ක ඕන්න සම්පූර්ණයෙන් ඔයගලන්ට ක්ලාස් එක දීර්ඝ කරගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් එතනදී ඔයාට ඇති කියලා සැටිස් වෙනවා නම් ඔයාට පුළුවන් ඇත්තටම ඒ දැනුම මූලික දැනුම ගත්තට පස්සේ ඔයගලන්ට අනිවාර්යයෙන්ම ලෝකේ තියෙන ඕනම ඩිසයින් එකක් කරගන්න පුළුවන්. කිසිම බයක් නැතුව. මොකද අර ඇඟේ ගාන ඔයගොල්ලෝ හරියටම දැනගත්තාම හරිම පහසුවෙන් මේක කරගන්න පුළුවන්. ඉතින් මොකුත්ම දන්නේ නැති කෙනෙක්ව ඒ තත්ත්වයට ගන්න අපිට පුළුවන්. මොකද අවුරුදු 25ක් විතර වෙනවා මම මේ ශේෂ්ත්‍රේ මහන්ඩ අරගෙන. සෑහෙන මම සංඛ්‍යාවක් මම කරලා තියෙනවා. එක එක ඩිසයින් සංඛ්‍යාවක් කරලා තියෙනවා. මේ YouTube එක හදන්නත් මුල් වුණේ මම දෙරණ ඩ්‍රීම් ස්ටයිල්ගේ ෆයිනල් ආටිස්ට්ලාට ඇඳුම් කරලා. ඉතින් මේ වගේ දැනුමක් අරගෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. නැතුව මේ ඉගෙන ගන්න ගමම උගන්නන්න ආවෙ නෑ. ඒ නිසා ඔයාලට පුළුවන් ඒ අපි ලබාගත්තු අත්දැකීම් වලින් අපි ගත්තේ ඒ දැනුම ඔයාලට ලේසියෙන් ලබා ගන්න. මොකද අපි ඉගෙන ගත්ත කාලේ අපි උගන්නන්න කෙනෙක් ඉන්නේ. අපි අත්දැකීම් වලින්මයි ඉගෙන ගත්තා. කොළරකම් මහානකොට 3-4 සැරයක් අපි ඒක ටෙස්ට් කර කර බල බල තමයි ඉගෙනගන්නේ. නමුත් දැන් අපිට පුළුවන් ඔයාලට මෙන්න මෙතන වරදිනවා. මෙන්න මෙතන මේ විදිහට කරගන්න. මේ විදිහට කරගත්තාම මේ විදිහයි වෙන්නේ. ඒ අපි අත්දැකීම් තුළින් ඔයගලන්ට කියන්න පුළුවන් මෙන්න මෙහෙම කරන්න. එතකොට ඒක ලේසියෙන්ම ඔයගලන්ට ඒක ඉගෙන ගන්න පුළුවන්. අන්න ඒක තමයි ඉතින් අපි යොමු කරන්නේ. ඉතින් ඔයාලට මේක මේ කාලේ ලොකු වරප්‍රසාදයක් ලැබිලා තියෙනවා. YouTube videos තියෙනවා. එතකොට ඔයගලන්ට ඕන තරම් ඔන්ලයින් වලින් එක එක පැටර්න් බලා ගන්න පුළුවන්. ඩිසයින් වල වැඩි දියුණු අප්ඩේට් කර ගන්න පුළුවන්. ඉතින් හැම දෙයක්ම දැන් විවෘත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා හරිම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. මම කියන්නේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා. එතකොට ඒක තමයි normal ඇඳුම් එක. ඊළඟට ළමා ඇඳුම් පාඨමාලාවේදී මම කරන්නේ අවුරුදු 15 දක්වා උපතේ සිට ළමයින්ගේ ඇඳුම් මොනවාද කියලා ඔයගලන්ට ඒ විග්‍රහ කරලා ඒ ඇඳුම් වල size chart, ඒ කියන්නේ ඒ වයස් වල size chart එකකට අනුව ලන්ට එක එක ඩිසයින් උත් මාරු කරලා ඒ ළමයින්ගේ සාමාන්‍යයෙන් විතරම කරන ඩිසයින් වර්ග ටිකක් ඔයගලට උගන්වනවා. අනිකකින් ඔයාලට පුළුවන් රික්වෙස්ට් කරන්න මට මෙන්න මේ ඇඳුම කොහොමද කරන්න කියලා. ඉතින් මේකත් මම දාලා තියෙනවා මාස 5ක් විතර ඔයගලන්ට දවස් ඒ කියන්නේ සතියේට දවස් 4ක් පැය 2 ගන්න මම උගන්වනවා. එතකොට ඒකෙන් ඔයගලන්ට උපරිම දෙයක් ගන්න පුළුවන්. මම ඒකේ දාලා තියෙන්නේ පළවෙනි පාඩම විදියට උපතේ සිට මාස 4 දක්වා බිලිඳකගේ ඊළඟට මාස 6 සිට මාස 9 දක්වා එහෙම නැත්නම් මාස 12 වෙනකම් සාමාන්‍ය නැපි එකනේ නේද පොඩි ගවුමනේ අනේක ඉඳලා ඊට පස්සේ වයස අවුරුදු 1 දරුවෙකුට කොහොමද ඇඳුම් නිර්මාණය කරන්නේ කියන්නේ ඒ වයස් වලට
ඒ ළමයින්ට පහසු විදිහට අඳින්නේ කොහොමද? ඒ ඒ නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක. ඒ විදිහට විශේෂයෙන්ම මේ වැඩි කතා කරන්නේ ගෑල් ළමයිගේ පැත්ත. හැබැයි පිරිමි ළමයින්ගේ ඇතුළත් කරලා තියෙනවා. ෂර්ට් වර්ගෙම අවුරුදු 2 3 6 ඔය වගේ එක එක වයස් වලට කොහොමද මේ කලිසම නිර්මාණය කරගන්නේ ෂර්ට් එක නිර්මාණය කරගන්නේ ෂර්ට් එකේ තර කොලර් වර්ග දෙකක් විතර දාලා එහෙම කරගන්නේ කොහොමද කියලා ඒ කියන්නේ අර මූලික කොලර් එකක් ෂර්ට් කොලර් එකේ තර බෑන්ඩ් එක වෙන් කරලා කරන එකක් තියෙනවානේ බෑන්ඩ් එක වෙන් නොකර කරන එකක් තියෙනවා යෝක් එක තියෙන එක තියෙනවා නැතුව කරන එක තියෙනවා ඔන්න ඔයගේ ඒ විදිහට වෙනස් කරන්න ඉතින් ඒ වගේ මම ඒක දවස් ඒ ගානටම වෙන් කළා උගන්වන්න හදලා තියෙනවා ඉතින් ඒ කියන්නේ ඒ දවස් වලට අදාළ පාඩම් වලදී මෙන්න මේ මේ මේවා කරන්න කියලා පයිපින් දාන ක්‍රම එතකොට ඉලාස්ටික් කරන ඒවා ඒ වගේ දේවල් ඇතුළත් කරලා තිනවා රැලි ගැද කරන ඒවා ඒ වගේ එතකොට එකේ දරුවෙකුගේ මිමි අරගෙන එකේ දරුවෙකුට ගෑල් ළමයෙකුටයි පිරිමි ළමයෙකුටයි කොහොමද ඇඳුම්න් නිර්මාණය කරන්නේ එතකොට වයස අවුරුදු 2 දරුවෙකුගේ මිමි ටික අරගෙන වෙනම පැටර්න් එකක් කරනවා ඒ වගේ ඒක අනුව ඒ පිරිමි ළමයෙකුට ගෑල් ළමයෙකුට කොහොමද නිර්මාණය කරගන්නේ අවුරුදු 3දී සයිස් චාට් එක අරගෙන ඒ අනුව කොහොමද ඒ විදිහට එකින් එක වෙනස් විදිහට එතෙන්දී අපි ළමා සාරියක් දාලා තියෙනවා සුදු ගවුම දාලා තියෙනවා තව නැෂනල් ඇඳුම දාලා තියෙනවා කොට කලිසම දාලා තියෙනවා ස්කූල් යුනිෆෝම් එක ඕපෙලා නැහැ නේද හරි ඉතින් ඔය විදිහට මේ වයස අවුරුදු 15 දක්වාම අපි කොටස් කරලා තියෙනවා මේ ළමයින්ගේ මේ මෙෂර්මන්ට් අනුව ඒ වයස අනුව ඩිසයින් උත් වෙනස් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි ළමා ඇඳුම් පාඨමාලාව විදි කරන්නේ. සාරි ජැකට් පාඨමාලාව තමයි ඉතින් ගොඩාක්ම අය අහන්නේ. සාරි ජැකට් පාඨමාලාවේදී මම දැන් ළමා ඇඳුම් පාඨමාලාවට එතකොට සාමාන්‍ය ඇඳුම් පාඨමාලාවට ඉතලා මම 30,000 කෝස් එක තිබුණේ නමුත් මම දැන් 20,000 දාලා තියෙනවා. ඔයාලන්ට දාලා තියෙන්නේ 10,000 වගේ කොටස් දෙකකින් ගෙවන්න කියලා. නමුත් ඔයාලන්ට මාසිකව ගෙවන විදිහට, ඒ කියන්නේ මාසෙ මුල ගෙවන්න ඔන්ලයින් නේ සහභාගි වෙන්නේ ඒ නිසා 4,000 ගාණි ගෙවලා ඔයාලන්ට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මම කිව්වා ආර්ථික අපහසුතා තියෙන අයට මට මැසේජ් එකක් දාන්න කියලා. ඔයාලන්ට 2,000 ගාණි ගෙවලා ඉගෙන ගන්න පහසුකම් සලසලා දෙන්නම් කියලා. ඉතින් කැමති විදිහට ඔයගොල්ලෝ මේකට සහභාගි වෙන්න වීඩියෝ ලබා දෙන්නේ. හැබැයි අර මට 4,000 ගෙවලා ඉගෙන ගන්න අයට ඉතින් මොකද ඒ වීඩියෝ වලට අපි ගෙවලා වීමියෝ වලට ගෙවලා ගොඩාක් ඩොලර් 15 ඒවට ගෙවන්න ඕනේ. හදන අයට ගෙවන්න ඕන නේද? වීඩියෝ එකක් හදන්න අපි 10,000 විතර වියදම් කරනවා. ඉතින් අන්නේ මේ නිසා ඒ ප්‍රශ්නේ නිසා හැබැයි හැමදාම මම Zoom වලින් ඕගොල්ලන්ට පැය දෙකක් මේ විදියට උගන්වන්න අදහස් කරගෙන ඉන්නවා. මම අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට වගකීමක් ඇති උගන්වන්න අපි රජයේ ලියාපදිංචි වෙච්ච ආයතනයක් අධ්‍යාපන ආයතනයක් විදියට. ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් Google උනා සර්ච් කරලා තැනක් තියෙනවා. අවුරුදු 5ක් තිස්සේ මම මෙතන ඉන්නවා. බොරුකාරයෙක් නෙමෙයි. අවංකව උගන්වනවා. ඉතින් ඒ නිසා ඔයාලට මේක හොඳ අවස්ථාවක් වෙයි කියලා මම හිතනවා. ඉතින් සාරි ජැකට් පාඨමාලාව ගැන කියනවා නම් මේ සාමාන්‍ය සාරි ජැකට් පාඨමාලාව මාස 2යි අපි දාලා තියෙන්නේ 20,000 ඒකත් මාස 2 නිසා 10,000 ගානේ දාලා එන්න කියලා කියන්නේ මොකද සාරි ජැකට් එකක් අද කාලේ මහාන ගාන 1500 එහා අනිවාර්යයෙන්ම අපි නම් 2500 3000 විතර ගන්නවා ඉතින් හරියට මහනවන ඒ කියන්නේ අර පිටෝන් ෆ්‍රී විදිහට මහන්න පුළුවන්. ඒක එහෙම මෙහෙන් එල්ලෙන්න මෙහෙම දැන් සාරි ජැකට් එකක් ගැන කියනකොටත් කියන්නේ උරේසෙ හැලෙන්නේ නැතුව කරෙන් ඇදෙන්නේ නැතුව එල්ලෙන්නේ නැතුව නේද? සාරි ජැකට් එකේ රැලියෙන්නේ නැතුව අත උස්සන්න පුළුවන් වෙන්න අත හරියට ඇතුල් කරන්න පුළුවන් වෙන්න එහෙම හරියට සාරි ජැකට් එකක් රැලි නැතුව ලස්සනට ෆිට් එකට කරලා දෙන්න කියන එකනේ. ඒකනේ නේද? එතකොට ඒ විදිහටම අපිට කරන්න පුළුවන් නම් අපේ ඒ තත්ත්වේ බාධු කරගන්න ඕම නැහැ. හරියට ඒ වැඩේ කරලා හරියට ගානක් ගන්න පුළුවන්. මං හිතනවා එන හැමෝම දන්නවා සාරි ජැකට් වල මිල.
සාරි ජැකට් දැන් ගම්වල නම් ඕක එච්චර ගන්න බෑ කියලා කිව්වත් මේ ඉන්නේ අපි 2023. ඉතින් මං මට මතකයි මම 2000 විතර මහැව්වේ රුපියල් 1250ට විතර. ඉතින් දැන් මේ 2023. ඉතින් ඒකයි ඒක අපි හදා ගන්න ඕනේ දෙයක් අපේ වෘත්තීය බාදු නොකර කරගෙන යන්න. අපි හරියට කරනවා නම් අපි ස්ථාන හරියට ගන්න පුළුවන්. හරියට කරලා නම් අපි හරියට මහන්න ඕනේ ඒක ටෙක්නික් එක ඉගෙන ගන්න ඕනේ. හරියට මහන්න. ඉතින් මං හිතන ඕගොල්ලෝ ඒකට આવොත් මං හරියට මම කරන විදියට මම උගන්වනවා අවංකවම. මේකෙදි මම ඉස්සෙල්ලාම ඔයගලන්ට මෙෂර්මන්ට් ගන්න හැටි තමයි සාරි ජැකට් පාට් මාලාවේ කියලා දෙන්නේ. සාමාන්‍ය ඩාර්ක්නේ සාරි ජැකට් එක තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. ඩාර්ක් හරි ජැකට් එක, ඩබල් කට් ජැකට් එක, ඊළඟට ඊළඟට ඔයගලන්ට පින්ක් ස්ට්‍රයිප් ජැකට් එක, ඩබල් කට් බ්ලැක් ඕවර් ජැකට් එක කියලා දෙනවා. ඔයනි පරවල් අස්තේ වෙනස් කරලා කියලා දෙනවා. ඊළඟ ප්‍රින්සස් ලයින් එකේ ෆෝල් ජැකට් එක එල්බෝන් ජැකට් එක සැතුම් කරලා තියෙනවා. ඒක හරියටම කරගත්තාම ඔයගලන්ට ගමේ ඉඳන් ආයි වෙන කොල්ට යන්න ඕනේ ඕකෙන් සිදුවන හම්බ කරගන්න පුළුවන්. ගොඩක් දෙන්නේ ළමයි මගේ ළමයි ඉගෙන ගත්තාම මේ ලංකාවේ වගේ පිටරට වල කිසිම ආලක පුළුවන් ගෙදර ඉඳන් දරුවෝ බලාගෙන එහෙම නැත්තම් නිකන් පාරේ දෙය ගිහිල්ලා හවස ඇවිල්ලා දුක් විඳින්නේ නැතුව හම්බ කරන්න. සාරි ජැකට් එකක් පැය තුනක් විතර යනකොට මහ ගන්න පුළුවන්. දැන් බ්ලොක් එකක් අඳින එක විනාඩි 5 10 යන්නේ. හරියට ඉගෙන ගත්තා පස්සේ ඒක හරියට ෆෑන් එක මහන්නත් පුළුවන්. හැබැයි අර ලයිනින් දෙකක් ගන්න මහනකොට ටිකක් වෙලා යනවා. සමහර ඒවා අසීරුයි. ඉතින් මේ වගේ ජැකට් එකක් අපි 6-7000ක් ගන්නවා. ඒකයි තියෙන්නේ මෙහෙම මහන්සි වෙනවා නම් මේක දින කරන්න පුළුවන්. ඒ නිසා ඔයාලා එක ඉගෙන ගන්නවා නම් මේකට එන්න පුළුවන්. ඒ සංකීර්ණ විලාසිත ඇතුළත් සාරි ජැකට් එකේ සාරි ජැකට් වර්ග 24ක් දාලා තියෙනවා. මට නම් මහත්ව වෙන්න පුළුවන් හන්දල කියන මහත්ව. ඉතින් ඔයාලට මං කියන්නේ ඒ මොනහරි තැනක ඉගෙන ගන්නවා නම් ඒ පිළිබඳව එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ගෙන් ඉගෙන ගන්න. හරියට මේ අහවට ගියාට රැවටෙන්න එපා. දැන් ගොඩාක් අය දුකන්නන දැන් අර පඳුරකට පයින් ගැව්වොත් අර 10-15 පිටික් වෙනවා. මහා අය නෙමෙයි ගුරුවරු. එහෙම ඒක ඔගොල්ලෝ හරියට මොලේ කල්පනා කරලා පහදින් මේ වගේ දේවල් කරලා තියෙන්නේ. හරියට සාමාන්‍ය විතර නෙමෙයි මහා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් පැයටත් මහාන්න ඕනේ. يعني ලොකු සයිසස් වල මේ මොනම සයිසස් කරගන්න දැනුවත් කියනවා. මේ කරන ඒවා ඔගොල්ලෝ දකින්න ඕන. මහරවා උනා දකින්න ඕන. සමහර අයට පොතේ පතේ දැනුම තිබුණා, ඩිග්‍රී තිබුණා කිව්වට ඒගොල්ලෝ මැනුම් ශේෂය ඇවිල්ලා නැහැ, එක්ස්පීරියන්ස් එකක් ඉන්නේ නැහැ. ළඟ සමයි පටන් ගන්න තියෙන අර කොරෝනා වැසෙන්න පස්සේ ජොබ් එක මොන හරි හිටියලා ඊට පස්සේ පටන් ගත්තා. අය ඉතින් මේ වගේ ඔගොල්ලෝ තේරුම් ගන්න ශේෂය හිටපු අයද කරපු අයද වැඩ කරන අයද එහෙම කෙනෙක්ගෙන් ඉගෙන ගන්න මම කියන්නේ මගෙන් ඉගෙන ගන්න කියලා නෙමෙයි ඕනම කෙනෙක්ගෙන් ඕගොල්ලෝ ඉගෙන ගන්නකොට දැනුවත් වෙන්න ඒ මනුස්සයාට මහන්න පුළුවන් කියලා. ඒකයි මැෂින් එක මහන දැන් ඕන කෙනෙකුට තේරෙනවා දෙද්දක් කපන විදිය. ඇල් පෙණිති ගහන්න නැතුව කපන්න පුළුවන් නම් රෙදි දෙක තුනක් එකට දීලා කපන්න පුළුවන් නම් එයාට මහන්න පුළුවන්. එතකොට මේ මහන විදියෙන් ඕගොල්ලන්ට අඳුර ගන්න පුළුවන්. එයාට මහන්න පුළුවන් ඇල් පෙණිති ගහලා 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 මහනකුර ඕගොල්ලන්ට තේරෙනවා. අනික ඩොමෙස්ටික් මැෂින් එකෙන් ගොඩක් අය මහනවා නම් එයා අනිවාර්යයෙන්ම ඩොමෙස්ටික් මැෂින් එක කියන්නේ මහන්න පුළුවන් මැෂින් එකක් නෙමෙයි. බිස්නස් එකක් විදිහට කරනවා නම් ඩොමෙස්ටික් එකක් හරියන්නේ නැහැ. ගෙදර ඉදී මුරතල් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒක තේරුම් ගන්න කෙනෙක් ඩොමෙස්ටික් මැෂින් එකෙන් මහන්න පුරුදු කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලගේ ඇහැ යන්නේ ඒකට. ඒකට ඔයාලා හිතන මැෂින් එක හොඳයි කියලා. ඒ මැෂින් එකෙන් මහන්න බෑ. මැෂින් එකෙන් මහනකොට හැම වෙලේම ලෙඩ එනවා. ටිකක් දෙක තුනක් එකට තියලා මේ මහනකොට උඩට යනවා, ස්ලිප් වෙනවා කියන්නේ ඒ කියන්නේ මහන්න බෑ. එතකොට මැහුම හරියට නීට් එකට ගන්න බෑ. ඒක කියලා දෙන්නේ නැතුව ඒකේ මහනවා. ඉතින් ඔගොල්ලෝ තේරුම් ගන්න. ඒක අර උගන්නන්න පහසුයි. ඉතින් අර මැෂින් එක ලොකු මැෂින් එක උස්සන් යන්න බෑනේ.
ඔය ෆිසිකල් ක්ලාස් කරනකොට එහෙම ලේසි එක අරන් ගිහින් උගන්වන්න. නමුත් ඒකෙන් ඕගොල්ලන් වැරදි පණිවිඩයක් ඕගොල්ලන්ට යනවා. ඔයාලා හිතනවා ආයකින් මහන්න පුළුවන් කියලා. නමුත් ඒ මැෂින් එක ටග් ගාලා කැඩෙනවා. ඒ මෝටරයක් පාවිච්චි කරන්න බෑ අවුරුද්දක්වත්. ඔව් ඒක තමයි. ඒක අවුරුද්දක්වත් පාවිච්චි කරන්න බෑ මේ සාමාන්‍ය පොඩි මෝටරේ තියෙන ඒ ඩොමෙස්ටික් මැෂින්. ඉතින් එතකොට ඕගොල්ලෝ තේරුම් ගන්න මේ ශේෂ්ත්‍රයේ ඉස්සරහට යන්න නම් ඕගොල්ලෝ දැන් අර දැන් ඒ මැෂින්කට 35000ක් විතර වියදම් කරනවා කියන්නේ. ඔයාලගේ ඒ සල්ලි ටික ඔක්කොම අපරාදෙනේ. අර ඒට වැඩිය වටිනවා නෝමල් මැෂින් එකක්. අර පාගන මැෂින් එකක්. ඒකේ තියෙන ඇතුලේ ප්ලාස්ටික් කෑලි නෙමෙයි. යකඩ කෑලි වලින් තියන්නේ ඉස්සර දිනුනේ ඒ වගේ බෑ. ඉතින් එතකොට ඒ වගේකින් පාගල පුරුදු වෙලාම හාන්න ඊට වැඩිය වටිනවා. අර වගේ එකකින් පුරුදු වෙනවා කියන්නේ එපා වෙනවා. මැහුම් කියන එක එපා වෙනවා. මොකද හැම වෙලෙම ලෙඩ. ඉතින් එතකොට මහන්න ගන්න කෙනා ආපහු මැහුම පැත්තකින් තියනවා. මේ අනේ මේක මේ කියන්නේ හැමදාම ලෙඩක් නේ. ඒ ලෙඩක් වෙනකොට මහන්න හිතෙන්නේ. ඉතින් එතකොට ඔයාලා මැෂින් එකක් ගන්නකොට හොඳ යුකියක් වගේ මොන හරි එකක් ගන්න බය වෙන්න එපා. ඕක පා ගන්න බැරි වෙයි අරමවා කියලා. මෝටර් කැරෙන්නේ අවුරුදු 3ක් 4ක් එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ කියන්නේ ඒ අත්දැකීම් වලින් තමයි ඒව ගැන දැනගන්නේ. නිකන් උගන්වන්න විතරක් මේ මැෂින් එකක් අරගෙන ඒකේ අර නෝට් ටික ඉගෙනගෙන උගන්වන එකක් කරනවා නම් එතනදී සාර්ථක නැහැ. ඒ ගුරුවරයා අන්තිමට ඔගොල්ලෝ ඉගෙනගෙන අමාරු වෙනවා. මොකද ඒ දේවල් අත්දැක බලන්න යනකොට ඔයගොල්ලන්ට කරගන්න බැහැ. ඊට පස්සේ හරි උපදේශයක් ලැබෙන්නේ නැහැ කොහොමද මේක කරගෙන යන්නේ කියලා. සාරි ජැකට් පාඩමාලාවේදී මම කරන ජැකට් ටිකක් ඔයගලන්ට ඕනම් පෙන්වන්න. දැන් මේ තියෙන්නේ මම අර ඔයගලන්ට කිව්වේ ලොකු සයිස් ජැකට් එකක්. ලොකුම සයිස් එකක් කොහොමද කරගන්නේ කියලා. මේ සයිස් එකට මේක ට්‍රිපල් කට් ජැකට් එකක්. ඔයගලන්ට පේනවද කියලා බලන්න. පේනවනම් මේ තියෙන්නේ මේ ඒ ලොකුම සයිස් එකක්. එතකොට මේ ජැකට් එක එකක් ඒ විදිහේ ට්‍රිපල් කට් ජැකට් එකක් පිටිපස්ස ඕපන් කරපු එකක්. එතකොට ඉස්සරහා මේ විදිහට. එතකොට ඒ වගේ මේ තියෙන්නේ ඒ වගේ ට්‍රිපල් කට් ජැකට් එකක් පිටිපස්ස ලූප්ස් දාපු එකක්. එතකොට මේ තියෙන්නේ තව දැන් රෙදි දෙක තුනක් එකට දාලා ලයිනින් කරලා ඒ කියන්නේ ටිකක් අමාරු රෙද්දකින් උඩට නෙට්වර්ක් එකක් තියෙනවා. මේ තියෙන සාමාන්‍ය ඔය විදිහට මේ ඒ සාමාන්‍ය ජැකට් ටික පැත්තකින් තියමුකෝ. මේ තියෙන ඒකෙත් මෙන්න මේ ඇතුළට අපි දාලා තියෙන ස්ටිප් එකක්. ස්ටිප් එකක් දාලා කොහොමද කරගන්නේ? එතකොට මේ අත උරහිස නැතුව කරගත් එක. ඒ වගේ දැන් මෙතන තියෙන ඔක්කොම එක එක සයිස් වලට ඔයාලට පේනවා. දැන් මේ සයිස් වලට කොහොමද ජැකට් එක එකින් එක කරගන්නේ කියලා මේ ලූප්ස් දාපු ජැකට් එක. එතකොට ඊට අමතරව ඔන්න බලන්න මේ තියෙන්නේ ප්‍රින්සස් ලයින් එකක් ෆෝල්ට හැඩයෙන් කොලර් එකක් එන ජැකට් එකක්. එතකොට මේ ජැකට් එක මේ ෆෝල්ට ඩිසයින් එකක් ඇවිල්ලා උඩට රවුම් කොලර් එකක් තියෙනවා. වෙල් බෝන් ජැකට් එක මේ වෙල් බෝන් මෙහෙම අල්ලලා ලයිනින් කරලා හැම කොහොමද මහගන්නේ කියලා. එතකොට දැන් මේ තියෙන තව එක ෆෝල්ට් කොලර් එකක් මේ සයිඩ් එකට ඇවිල්ලා තියෙන කොලර් එක. අතනස් දෙක ඇවිල්ලා තියෙන්නේ පහළට. එතකොට මේ තියෙන තව එකක් ඒවත් බලන්න මේ බෙල්ලට ඇවිල්ලා තියෙනවා මෙහෙම රවුම් කොලර් එකක්. මේ ජැකට් එක වෙනස්. කොට ප්‍රින්සස් ලයින් හැදෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ස්ලීව්ලස් ජැකට් එකට ඒ කියන්නේ මැදිනුත් මෙහෙම කොලර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක. මේ තව එකක්. මේක මේ ෂර්ට් කොලර් එකක් ඇවිල්ලා තියෙන ජැකට් එක. ඔය ඉස්සරහ මේ පිටිපස්ස. කොට මේකත් මේක බලන්න මේ කොලර් එක බෙල්ලේ උඩට නෙමෙයි බෙල්ලෙන් පහළට. මේකත් වෝල්ට හැඩේ එක ප්‍රින්සස් ලයින්. ප්‍රින්සස් ලයින් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ප්‍රින්සස් ලයින් එකේ මේ සයිඩ් ආර්ට් එකත් අපි දාන්නේ නැතුව කරන විදිහත් උගන්වනවා. දැන් මේකෙදි
මේකෙදි මේ වෙල් බෝන් එතකොට යෝක් එකකුත් තියෙනවා යෝක් එකකුත් තියෙනවා මේ අතට ඩාට් එකක් වෙල් බෝන් ඒ වගේම යෝක් එකක් තියෙනවා මේකෙත් එහෙමයි මේ කොලර් එකක් තියෙනවා වට පේනවා ඇති මෙතන මේ ලයින් එක එතකොට යෝක් එකක් පහල තියෙනවා උඩට බෙල්ලෙන් උඩට විතරක් කොලර් එක එන්නේ क्लास जैकेट अमारु रेडी वलिंग मेक कर ला दिए तो कुछ मेक सब साची जैकेट ये सब साची क्या ने दे मिन्न मितनी आप कटे ने बिल्ला तिया ना मिन्न मम्मे पापुलाइन ने का ये तो कुछ आप कटे म पापु आड़िया लाइन ने का ते बिल्ला दिए डार्ट साइन करो ये विधि है टा में यानी पापु වටේටම ගාන්න ලයින් එක යන එක මේ කටෝරි ජැකට් එක මේක කටෝරි ජැකට් එක එතකොට මේ කටෝරි ජැකට් එකේ මේ තියෙන්නේ ඩබල් කටෝරි ලයින් එකක් ගිහින් තියෙනවා ඩාට් එක අයින් කරලා මැදි එතකොට මේ තියෙන්නේ සිංගල් කටෝරි එක ඒකෙදි මේ ඩාට් එකක් එතෙන්ට ඇවිල්ලා තියෙනවා මේක මේ ක්‍රිස් ක්‍රොස් එක මේක මේ වට දෙනවා දැන්නේ මෙහෙම ඇඳහම මේක මෙහෙම වටෙන් ගිහිල්ලා කොහොම පිටිපස්සට යන්නේ කොහොම මේ පටිය මෙහෙම ගිහිල්ලා පිටිපස්සට යන්නේ එතකොට ඒක නිකන් අර ක්‍රොස් ඕවර් ජැකට් එක කියලා දීලා තමයි ඔය ක්‍රිස් ක්‍රොස් එකට යන්නේ මම තව තියෙනවා මෙන්න මේ වගේ පෝල් ෂෝල්ඩර් ජැකට් අත මෙහෙම කැපිලා එනකොට මේ උරහිසෙන් කැපුමක් එක්ක රවුන්ඩ් කොලර් එක දාලා මේ කොලර් එක බෙල්ලෙන් උඩට නෙමෙයි බෙල්ලෙන් පහලට එතකොට අනේ වගේ මේ ජැකට් ගොඩාක් තියෙනවා ඊළඟට මේ තියෙන්නේ මේ අර ජැකට් එක පොඩි වෙනසක් කරලා අර ඉස්සෙල්ලා එක වගේ ඊළඟට මේ තියෙන්නේ net දාලා අපි අර ඉස්සරහා bridal විදිහට work කරන්න පුළුවන් විදිහට මහාන ජැකට් එක අත වෙනුවට රෆල් එකක් ප්‍රින්සස් ලයින් එක උඩටම අරගෙන බෝට් නෙක් එක විදියට ඇවිල්ලා මහපු ජැකට් එක. මේ මට ඔක්කොම පෙන්වන්න බෑ ගොඩාක් තියෙනවා. මේ තියෙන ඕෆ් ෂෝල්ඩර් ජැකට්. මේ ඕෆ් ෂෝල්ඩර් එක ගොඩාක් දැන් ජනප්‍රියයි. මේ ඕෆ් ෂෝල්ඩර් කොලර් එක. මේ තියෙන ඕෆ් ෂෝල්ඩර් අතක් ඇවිල්ලා තියෙනවා. පොල්චි අතක් ඕෆ් ෂෝල්ඩර් හැඩයට ඇවිල්ලා අතක් ඇවිල්ලා जैकट जैकट
කොලර එකක් වෙනවා ඔක්කොල්ට හැදේ පහලට කොලර එකක් එන ජැකට් එක මේ වගේ කන්දක් කියලා තියෙනවද ජැකට් හයි ෆ්‍රිල් ජැකට් කියලා තියෙනවා බෙල්ල වටේට හොකක් වටේට ෆ්‍රිල් එකක් අල්ලගන්න කොහොමද ජැකට් එකට ඒ වගේ ඒගොල්ලන්ට මේ ඇතුලේ කප්පු දාලා කොහොමද හදාගන්න කියලා ජැකට් ගැන කියලා දෙනකොට මේ වගේ ජැකට් වර්ග ගොඩාක් තියෙනවා අපි වන්නම් ඉතින් ඔයාලට හිරුවන් ඇවිල්ලා ඉගෙන ගන්න මේ සංජත ස්පෝර්ට් එක මාසික 6ක් ගන්න ඒක මම 60ක් තමයි දාලා තියෙන්නේ මාසික 10 ගානේ මොකද මේක නිකන් කොටන් රෙදි වල පොප්ලින් රෙදි වල ලයිනින් නොකර ගන්න එකක් නෙමෙයි. දැන් ලංකාවේ ගොඩාක් සාරි ජැකට් ක්ලාස් තියෙනවා. 3000යි ජැකට් තුනක් උගන්නනවා. ඔහොම ඔහොම කියලා 1000යි ජැකට් තුනයි දාලා. ඉතින් මේවේ අර බ්‍රාසක් ජැකට් එකම ඩබල් කට් ට්‍රිපල් කට් කරගන්න ඕන කියලා උගන්නනවා. උගන්නලා එක ජැකට් එකක් පොප්ලින් රෙදි මහල පෙන්නනවා. ඉතින් මේකෙන් ඇත්තටම මේක මේ සුපය ඉස්සරහට ගෙනියන්න බැහැ. අදයන් ජැකට් තුනමාරු තමගේ හැඩයක් වගේ මහන්න පුළුවන්. හැබැයි තව කෙනෙකුට මහනවා කියන එක තව කෙනෙක්ගේ මුදලක් අපි මහලා දීලා උපයනවා කියන එක ලේස් දෙයක්. ඒකට හොඳ දැනුමක් තියෙනවා. බල පුරුද්දක් තියෙනවා. එහෙම නැත්නම් කෙනෙක් අපිට සල්ලි දෙන්න හැකියාවක් නැහැ. අනුපාඩු කියනවා. ඇත්ත මහන අය දන්නවා හැකියාවක් මහන්න ලේස්. කෙනෙක්ට බැහැ හරියටම ස්මන්ට් අරගෙන හරියට ස්මන්ට් ලකුණු කරලා හරියට කපලා හරියට මහලා දෙන්න නැත්නම් අපිට ඒක නාගින් සල්ලි ගන්න හම්බුන්නේ නැහැ. वाले पुलवा दवस गाने मगे क्लास मैं ग्रूप ग्रूप संबंध කොළඹ බ්ලොග් එක මොන හරි අඩපාඩුවක් තියෙනවා නම් ඒක පවා මම WhatsApp ඔස්සේ ඔයගලන්ට කියලා දෙනවා මොනවාන් මේකට කරන්න ඕනි කියලා. ඉතින් ඔයගොල්ලෝ ඒක අන්දලා මට කියන මං කියන්නේ ඔයගලන්ට මහලා ෆොටෝ එක දාන්න කියලා. ඉස්සරහ පිටිපස්සෙ. එතකොට මට අඳුර ගන්න පුළුවන් මොකද්ද එතන යාට උන අඩපාඩුව කියන එකයි. අනික එහෙම අඩපාඩුවක් වෙන්න කියලා දෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් ඔයගලන්ට මෙෂර්මන්ට් එකක් අරගෙන බෝඩ් එකේ ඇඳලා පෙන්නලා ඒක ඔයගලන්ට ලකුණු කරගන්න නෝට් එක දාගන්න කාලයක් දීලා තමයි ඉතුරු හරිය කොහොමද කරන්නේ කියලා ඔයගලන්ට කියලා දෙන්නේ. ඉතින් මේක ටිකෙන් ටික ඔයගලන්ට ඒක කරගන්න අපහසු තැන්වලදී මම ගොඩක් ලාවට වීඩියෝස් මාර්ගෙන් තමයි උගන්වන්නේ. ඒවත් එහෙම නැත්තම් මං ඉස්සරනම් පැය 6-7 උගන්වුවා. පැය 6-7 දරාගෙන ඉන්නත් බෑ අන්තිමට කට්ටියට නිින්ද යනවා. ඒත් මම මහානා මොකද මට ඒක පුරුදු නිසා. මට ඒක එච්චර ගැටලුවක් වෙන්නේ නැති නිසා. නමුත් මම දැන් වීඩියෝස් හදලා තියෙනවා ඔයගලන්ට උන්නා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඉතින් දැන් පාටි වෙයාස් ගැන ඔයගලන්ට කියනවා නම් පාටි වෙයාස් වලදී මම 16ක් දාලා තියෙනවා. ඒකත් ටික ටික ඔයගලන්ට මාසිකව ගෙවන්න පුළුවන්. එහෙම වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් සාමාන්‍යයෙන් දැනුමක් තියෙනවා නම් කියන්නේ චේස් රේ ටිකක් දුර ඇවිල්ලා තියෙනවා නම් එයාට පුළුවන් එහාට වැඩි දියුණු කරගන්න. ඒ කියන්නේ දැන් මේ වගේ ඇඳුමක් රුපියල් 5000 එහාට තමයි මහන්නේ. එතකොට 5000 10000 15000 20000 වගේ වෙනවා. ඒ වගේ තත්ත්වයකට ගන්න නම් ඒක හොඳටම කරන්න ඕන. මේ සාරි ජැකට් එකෙන් කඳ උඩ කොටස ගන්න පුළුවන්. එහෙම සාය ඊට පස්සේ එක එක විදිහට ඔයගලන්ට ගන්න තරමින් නිර්මාණය කරන්න පුළුවන්. ඊටත් එහාට දැන් ඔය ඩාට් සයින් කරලා ඒ වෙනුවට කිරීස් රැලි කාලා හින් කරන්නේ ඒ වගේ එකකින් मंगल संबंधी
එකක් කොහොමද කරගන්නේ ගවුම් වර්ග මල් කුමරියන් යන්නේ කොහොමද කරගන්නේ එතකොට රයිට් මීන් ලගේ යන්නේ කොහොමද කරගන්නේ නෝ තමයි ඒ කිය අර වර්ක් කරන එකත් එක්ක ඒ කියන්නේ ලයිනින් ක්‍රම වෙල් බෝඩ් යොදන විදි පාක්කම් ඒවත් එක්ක තමයි ඒක යන්නේ මොන වෙනවා නම් මගේ වට්සප් එකට මම කරන්න සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕන ඔය විදිහට තමයි මගේ කෝස් සම්බන්ධ කෝස් වලට සම්බන්ධ වෙන අයට මට කියන්න තියෙන්නේ ඒවත් කෙරෙන විදිය. ඉතින් ආවට ගියාට කරන දෙයක් නෙමෙයි හරියට උගලන්ට ඒ ශේස්ත්‍රයේ ඉස්සරහට යන්න අවංකවම ඔයාලගේ දියුණුව බලාපොරොත්තු වෙන්නේ නිකන් උගනලා දාලා අත්හරිනවා නෙමෙයි. මම ඉන්නකම් මට කියන්න උගලන්ට හරිය මගේ ඉගෙන ගත්ත කෙනෙක් නම් උගලන්ට මොන හරි ඔයාලා වෙනුවෙන් තමයි කරන්නේ ගොඩක්ම ඊට වැඩි දැන් ඔකල දන්නවා දැන් නිර්මාණ කරන තේරු සාමාන්‍යයෙන් මේ වගේ නිර්මාණයක් අපි කරනවා 20,000ක් ගන්නවා ඉතින් ඒ වගේ අපිට කරන්න පුළුවන්කම තියෙද්දි ඔයාලගේ පැත්තට හැරිලා ඔයාලා වෙනුවෙන් මේ දෙයක් දෙන්න උත්සාහ කරන අවස්ථාවේ ඔයාලට තියෙන එක දැන් අත්දකින් ලබපු නැති අයට මම කියන්නේ ඔයාලන්ට ලොකු ඔපෝචුනිටි එකක් මේක ගන්නවයි කියන එක එහෙම නැත්නම් ඉතින් දැන් ඇත්තටම අපිට අද්දක මදි. මේ ධර්මත අපිට වැඩ කරගන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට වැඩ කරන්න කාලෙ මදිකමයි තියෙන්නේ. අද්දකයි කාලෙ මදි. ඉතින් ඒ නිසා අර ඇත්තටම දැන් මේ වැඩේ නොකරත් අපිට කරන්න වැඩ ඕන තරම් තියෙනවා. ඒ තියෙද්දි තමයි මේ YouTube එකක් බදාගෙන YouTube එකේ ඔයාලා වෙනුවෙන් වීඩියෝස් නොමිලේම අවුරුදු 5ක් 30 දාගෙන මේ විදියට මේ පැත්ත හැරිලා බලලා ඉන්නේ. ඉතින් නැත්තම් ඉස්සරහට කරගෙන යන්න ගොඩාක් වැඩ තියෙනවා. ගැටලු මොන හරි ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න